check one, check. Thivanka-B Vlogs කියන YouTube channel එක හරහා අදත් අපි ඔයගොල්ලන්ට අලුත්ම concept එකක් අරන් ඇවිල්ලා තියෙනවා. Thivanka-B Vlogs කියන YouTube channel එක හරහා අදත් අපි ඔයගොල්ලන්ට අලුත්ම concept එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ පත්තර මුල්ල කියන පැත්තට. ඉතින් අද විශේෂ කෙනෙක්ගේ අලුත්ම සින්දුවක් recording එකක් වෙනවා. ඉතින් අපි අතට ගිහලා බලමු ඔයගොල්ලන්ට පේන ඇති ස්ටුඩියෝ එක. මේක ඔයගොල්ලෝ සමායට ඔයගොල්ලෝ දන්න කියන ස්ටුඩියෝ එකක් වෙන්නත් පුළුවන්. Suneth Kalum කියන අයියාගේ තමයි මේ ස්ටුඩියෝ එක. ඉතින් එයාත් පුරා ප්‍රවීණ සංගීතත්තේ. ඉතින් එයාගේ ස්ටුඩියෝ එකේ තමයි අද මේ වැඩේ වෙන්නේ. ඊටත් වඩා ප්‍රවීණ ගායිකාවගේ වැඩක් තමයි මේක ඇතුළත වෙන්නේ. ඉතින් අපි අතට ගිහලා බලමු මොකක්ද මේ අලුතෙන්ම වෙන අලුත්ම වැඩේ මොකක්ද කියලා. අපි අතට මේක Suneth Kalum කිව්වම අනිවාර්යයෙන් ඔයගොල්ලෝ නොදන්න කෙනෙක් නැහැ. ඉතින් Suneth Kalum කියන කෙනාගේ ස්ටුඩියෝ එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මුලින්ම ගිහිල්ලා බලමු අතට කොහොමද මොකක්ද අද වෙන්නේ, කවුද මේ අපි කියන ගායිකාව කියන්නේ. ඉතින් අපි අතට ගිහිල්ලාම බලමු නේද මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉතින් අපි අතට යමු. හීට් ප්‍රඩක්ෂන් කියන ප්‍රඩක්ෂන් හවුස් එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් Suneth Kalum අයියාගේ මේ ප්‍රඩක්ෂන් හවුස් එක ඇතුලේ අද ලොකු දෙයක් සිද්ධ වෙනවා. ඉතින් අපි අතට ගිහිල්ලා බලමු මොකක්ද මේක ඇතුලේ වෙන්නේ කියලා. ඉතින් මේක තියෙන්නේ අතර පත්තර මුල්ලේ ප්‍රදේශයේ තමයි. ඉතින් අපිටත් ආරාධනාවක් ලැබුණා Jude Prasanna කියන අයියාගේ මාර්ගයෙන් මෙතෙන්ට ඇවිල්ලා මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක අපේ YouTube channel එකේ vlog එකක් විදියට රිලීස් කරන්න අපි. ඉතින් අපි බලමු මේක අතට ගිහිල්ලා මොකක්ද අතර වෙන්නේ කියන එක. ඊට ඉස්සෙල්ලා අපි කියනවා නම් මෙතන ප්‍රසිද්ධ ගායිකාවක් අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. පරම්පරා තුනක විතර කට්ටිය ගන්න කියන. ඔව් අද අපි ඇත්තම කරන්න හදන්නේ ප්‍රවීණම ගායිකාවකගේ රෙකෝඩින් එකක් ඔබලට කොහොමද කරන්න කියන එක පෙන්නන්න දෙන්න සහ අලුත්ම ගීත රචකයෙක් වන Jude Prasanna කියන ගීත රචකයාගේ පද රචනයකට තනුවක් නිර්මාණය කරලා ඒකට ප්‍රවීණ ගායිකාවගේ අඩ ඇතුළත් කරලා කරන මේ රෙකෝඩින් එක ගැන තමයි අද ඔයගොල්ලන්ට අපේ බ්ලොග් එකෙන් Thivanka-B Vlogs කියන YouTube channel එක හරහා කියන්න හදන්නේ. ඉතින් අපි බලමු අපිට කියලා කොහොමද මේක අතට වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට දැන් සමාන බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක ඇහෙනවත් ඇති. මෙතන රෙකෝඩින් එක පටන් ගන්න ඉන්නේ. මෙතන අපි එන්නේ අපි පොඩ එන්න බරක් වුණා. ඉතින් ඒ හින්දා රෙකෝඩින් එක ස්ටාර්ට් කරලා දෙන්නේ. අපි අතට කියලා බලමු සංගීත නිර්මාණය දැන් පටන් ගන්න තියෙන වැඩේ වෙන ගමන්. ඉතින් අපි අතට කියලා බලමු ඇත්තටම මොන වගේ සිද්ධියක්ද මේක අතට වෙන්නේ කියන එකයි. තරු නිර්මාණයේ අතින් කවුද අපිට මේකට දායකත්වය දීලා තියෙන්නේ කියන එකයි ඒ විස්තරය. අපි යන්න ඒක. Thank you.
වචන කියලා එතන අර හිස්න කයි
මේ ගීතේ තරු නිර්මාණය අතින් දායක වෙන්නේ සරත් දල්විස් කියන මේ සර් තමයි. ඉතින් අපිට සර් කියන්නක තරු නිර්මාණය ගැන මේ දායකත්වය ගැන පොඩි මෙහෙම ලතා වල්පොල ගැන අදට අපේ ඉන්න ප්‍රවීණ ගායිකාවන් සහ ඇයට දැන් වයස 85ක් වෙනවා. මම ජූඩ් ප්‍රසන්නගේ වචන ටික දිනවල දීලා I was able to get a lot of people. ඒකට ලතා කට කියලා මම දුව වෘතා කවි ලින්දත්ව වොයිස් කරන්න ආවා හැක්ස් එකක් ඇවා මම කරන්නේ තේයක් බිව්වෙනේ මතුරු ගොයක් බිව්වෙනේ හැක්ස් එකක් කාලා ප්‍රවාදලා සින්දු දෙර දිය බොම් පහසුවෙන් කියන ගියා මොකද ඒ ප්‍රවීණතාවය කියන එක ලතා කතාවම රකගෙන ඉන්නවා මොකද ඒ ප්‍රවීණතාවය රකගෙන ඉන්න ඉඳ තමයි මම දකින ලතා වල්පොල බොහොම මේ තමයි මේව දැන් වල ෆොටෝ එකක් ගන්න දෙන්නකමත් කෙසේ මම ඒ වගේම තමයි මම අලුතෙන් ආපු ගායක ලව්වා යුග ගීත ගාන ගන්න මම සමහර ලතා කියන්නේ මේ සෙන්දත්න වොයිස් කරන්න පුළුවන් ආයත් මම කවුරු එක්කද කියන්නේ අලුත් ළමෙක්ද මට එන්න බෑ එහෙම සමහර අපේ ඉන්නවනේ එහෙම මේ උත්තක්ෂකම ඔලුවට ගත්ත ගායක ගායිකාව වෙන්න වටක ලතා කගෙන බොහොම මේ තමයි ගායකාවක් සහ අනුරමත් එක්කලා තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් අපි එදාට ඔඩියෝ ට්‍රැක් එක
මගේ මේ YouTube channel එකෙන් ඒ කියන්නේ Thivanka-B Vlogs කියන YouTube channel එකෙන් තමයි first time release වෙන්නේ. ඉතින් අපි ඒකත් ඉදිරියට බලාපොරොත්තු වෙමින් මේ vlog එකෙන් සමු ගන්නවා. ඔබට බොහොම ස්තුතියි.